මෙන්ද වගේම සාදරයෙන් පිළිගන්නවා SA tutorial shop ඉතින් කියන තවත් video එකට. මොකක්hari වචන translate කරනකොට dictionary පාවිච්චි කරනවා. Sinhala to English, English to Sinhala හෝ වේවා. ඔයගොල්ලෝ මෙන්න මේ dictionary හරි Google translate කරනකොට හරි ඔයගොල්ලන්ට ඉතා දිගු කාලයක් ගත වෙනවා. මම මුලින්ම උදාහරණයක් කිව්වෙත්ින් ඔයගොල්ලෝ Google Translate කරනකොට මෙන්න මේම ඔයගොල්ලෝ Google Translate එකේදී Translate කරන වචනය මෙන්න මේම select කළා මෙන්න මෙතන paste කිරීමක් සිදු කරන්න ඕනේ මෙන්න මේ paste කිරීම සිදු කළා Google පරිවර්තකය කියලා ඔයගොල්ලන්ට එකේ Translate එක බලා ගන්න පුළුවන් ඊට වඩා ඔයගොල්ලන්ට මම මේ කියා දෙන එකෙන් කියන්නේ තප්පෙටට වඩා අඩු කාලයක් තමයි මෙන්න මේ Translate කිරීමට ගත වෙන්නේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ Translate එකේදී මෙන්න මේ මොක්කාරි වචනයක් උඩට මවුස් පොයින්ට් එක ගෙනියන්න විතරයි. එතකොට ඔටෝ ට්‍රාන්ස්ලේට් වීමක් සිදු වෙනවා. අපි එහෙනම් මේක කරන ආකාරය දැන් බලමු. මුලින්ම ඔයගොල්ලෝ Google search එකට ගිහිල්ලා මෙන්න මේම search කරන්න. Google web store. Google web store කියලා ගියාන් පස්සේ මෙන්න මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. දැන් අපි කතා කරමු මොකද මේ web store කියන්නේ කියලා. මෙන්න මේකේ පුළුවන් අපට මේ වැඩ පාස් කරගන්න එක එක tools එහෙම යොදා ගන්න. ඔයගලන්ට පුළුවන් මෙන්න මේකෙන් ඔයගලන්ට අවශ්‍ය tool එක මෙතන search කරලා ඒක ඔයගලන්ගේ web browser එකට add කරන්න. දැන් අපි කරමු මෙන්න මේ translate කරන tool එක කොහොමද අපේ web browser එකට add කරගන්නේ කියලා. ඔයගොල්ලෝ මෙන්න මෙතන search the store කියන එකෙන් lk tips කියලා search කරන්න. Search කළා enter දාන්න. Enter දාමර පස්සේ මෙන්න මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා add to chrome කියන එක. අන්න එක දෙන්න. ඒක දුන්නට පස්සේ add extension දෙන්න. මෙන්න මේ tool එක ලංකාවේ කෙනෙක් තමයි නිර්මාණය කරලා තින්නේ. කවුරු නිර්මාණය කළත් මෙන්න මේ tool එක ඉතා හොඳ tool එකක් කියලා කියන්න පුළුවන්. දැන් මෙන්න මේ tool එක අපේ web browser එකට add වුණා. දැන් ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ ලකුණක්. අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙන්න මේක okay දෙන්න. Okay දුන්නට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන icon එක. හරි. දැන් මේ icon එක උඩ එකපාරක් click කරන්න. එකපාරක් click කරාම මෙන්න මේ එකක් එනවා. ඊට පස්සේ ගන්න තියෙන්නේ ඔයගලන්ට web browser එක refresh කරන්න. Web browser එක close කළා. I web browser එකට යන්න. දැන් අපි බලමු මෙන්න මේ search කිරීම කොහොමද සිදු කරන්නේ කියලා. දැන් මම මෙන්න මේ වගේ එකක් ගත්තා. මොකක් හරි web page එකකට ගියා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ අවශ්‍ය වචනේ උඩ mouse point එක අරන් යන්න විතරයි. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මෙන්න මේ වචනේ ලොකු විස්තර බලා ගන්න ඕන නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ වචනය මෙන්න මෙහෙම select කරන විතරයි. එහෙම කළාම තප්පේට වඩා ඉතාම අඩු කාලෙකින් ඔයගොල්ලන්ට ට්‍රාන්ස්ලේට් කිරීම සිදු කරනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් මෙච්චරයි කියන්නේ. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ නොදන්නා වීඩියෝ ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න SL Tutorial Show channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් පහල comment කරන්න. ඒ වගේම like කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකෙන් හමු වෙන තෙක් ඔයගොල්ලෝ පරිස්සමෙන් සිටින්න. Thank you.